නැංවීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් අද ආරම්භ වූයේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුවයි. ඊට අදාළ සියලු වගකීම් සම්මන්ත්‍රණ පැවැත්වෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් දැරිය යුතු බව සඳහන් චක්‍රලේඛය ඉක්ුත් සඳුදා නිකුත් කෙරුණා. සම්මන්ත්‍රණවල සම්පත්දායකින් ලෙස යොදාගෙන ඉන්න ගුරුවරුන් සඳහා වූ සේවාස්ත සැසි ඉක්ුත් බදාදා පැවති අතර එහිදීද අවධාරණය කෙරුණේ සම්මන්ත්‍රණ පැවැත්වෙන පාසලේ විදුහල්පතිවරුන් අදාළ දිනේදී පාසලට පැමිණ උත්සවාකාරයෙන් සම්මන්ත්‍රණ ආරම්භ කිරීමට සියලු කටයුතු සම්පාදනය කර එම උත්සවයේද මුලසුන හොබවන බවයි. අධ්‍යාපන අමාත්‍යංශය මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කෙරෙන ප්‍රශ්න පත්‍ර නිකුත් කරනවා. සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භ උත්සවය අද කොළඹ රාජකීය විද්‍යාලයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අද දිනට නියමිත විෂය වූයේ විද්‍යාවයි. ඒ අනුව යමින් ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේද අද පෙරවරු 8 වන විට සිසුන් 300 දෙනෙකු පමණ හා සම්මන්ත්‍රණයේ සම්පත්දායකත්වයේ පැවරුණු ගුරු භවතුන් 2 දෙනෙකු පැමිණ සිටියා. එහෙත් ඉකුත් සඳුදා නිකුත් කරන චක්‍රලේඛය ප්‍රකාරව පොල්තල් පහනක් දැල්වා උත්සවාකාරයෙන් සම්මන්ත්‍රණය ආරම්භ කිරීමට කිසිදු සූදානමක් මෙහි තිබුණේ නැහැ. එපමණක් නොව සම්මන්ත්‍රණයට යොග වන පරිදි මේ ශාලාව සකසා ගැනීමට සම්මන්ත්‍රණය සඳහා පැමිණි මෙම පාසලේ දරුවන්ට හා ගණේමුල්ල කොස්සින් මහාවිද්‍යාලයේ දරුවන්ට මෙන්ම අදාළ සම්පත්දායකින් දෙදෙනාට සහ මෙම විද්‍යාලයේ විද්‍යා අංශ භාර ගුරුතුමියද සිදු වූයේ අතිකාල දීමනාද හිමිවන පරිදි අද දිනේ මෙහි රාජකාරියට වාර්තා කර සිටි කම්කරු සේවක සේවිකාවන් එම රාජකාරිය ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. සම්මන්ත්‍රණයේදී සාකච්ඡාවට බඳුන් කෙරෙන ප්‍රශ්න පත්‍රය සිසුන් අතරපත් කිරීමට නියමිතව තිබුණේ පෙරවරු 8:30යි. එහෙත් එම ප්‍රශ්න පත්‍ර අදාළ සම්පත්දායකින් දෙදෙනා හා අංශභාර ගුරුවරයා අතට පත්වන විට පෙරවරු 11:30 පසු වී තිබුණා. ඒ අනුව මෙම සිසු දරුවන්ට පැය 3.5කට ආසන්න කාලයක් නිකරුණේ ගෙවා දැමීමට සිදු වුණා. කෙසේ වෙතත් මෙම සම්මන්ත්‍රණයද අවසන් වූයේ නියමිත ආකාරයෙන් කලට වේලාවට මේ සම්මන්ත්‍රණය පැවතු සිසු පාසල්වල එම කටයුත්ත නිම කළ වේලාවටමයි. අද දිනේ මෙම පාසලේදී මේ දරුවන් විෂයෙහි හරවත් යමක් සිදු වේද යන ගැටලුව මතුවෙනවා. ගුරු භවතුන් මේ සම්මන්ත්‍රණ මාලාව සඳහා සම්පත්දායකින් ලෙස නොමිලේ දායක වන්නේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයට වටිනාකමක් එක් කරමින්. මෙබඳු සංකල්ප ඵලදායි ලෙස ක්‍රියාත්මක වීමට නම් රුපියල් මිලියන ගණන් වැය කරමින් ඉසුරුපායෙහි කාමර අලංකාර කිරීමට දක්වන උනන්දුවට සමාන ප්‍රමුඛතාවක් ලබා දිය යුතු නොවේද? අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. මුළු කම්ක නිෂ්පාදන කර්මාන්තය තුළ අංශ ගණනාවක හෝල් ව්‍යාපාර